පට්ඨාන මහා ප්‍රකරණ සන්නය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්ම සන්තස්ස විමලා මිත බුද්ධියා යස්ස දේහා නික්කමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨා ච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං මේ මහා භද්‍ර කල්පයෙන් චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයකට පූර්වයේහි ලොව පහළ වී වදාලා වූ සකල ලෝක ශිවංකර වූ දීපංකර සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මාලෝකයෙන් ජනසන්තානගත මෝහ අන්ධකාරය දුරු කරමින් වැඩවෙසෙන සමයෙහි තමන් වහන්සේ අතටපත් අමා මහ නිවන් සුවය සකල සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් හැර අපමණ දුක් ඇති සසර කතරට බැස සාරාසකි කප් සුවහස් මුළුල්ලෙහි අසරණ සත්වයන් නිසා අපමණ දුක් විඳිමින් දානාදී සමතින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට සර්වඥ ප්‍රාප්ත වූ අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සම්‍යක් සම්බෝධි අධිගමනයෙන් සත්වන වස ඇසලපුණු පොහොය දිනෙහි සැවැත්නුවර ගන්ධබ්බ නම් වෘක්ෂමූලෙහි ප්‍රාතිහාර්ය පාම්හ යැයි තමන් වහන්සේ ලුහුබැඳ ආ තීර්ථකයන්ගේ මාන මර්ධනය පිණිස හා බුද්ධ බලය දක්නා සජ්ජනයන්ගේ ප්‍රසාදය පිණිසද අනන්‍ය සාධාරණ වූ යමක ප්‍රාතිහාර්ය දක්වා අවසානයේහි පෙර බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මය පරිදි තුන් පියවරකින් තව්තිසා දෙව්ලොවට වැඩ වදාරා එහි පාරිචත්‍රික නම් වූ සූරදාම මූලේහි පිහිටි පාණ්ඩුකම්බල නම් වූ දිව්‍ය සෛලාසන මතුයෙහි උදාගිරි පර්වත මස්තකයට පත් සූර්ය මණ්ඩලයක්සේ සමනග්ගන බුදුරැස් මාලාවෙන් දිලියමින් දසදහසක් සක්වලින් පැමිණි දේව බ්‍රහ්මගණයා පිරිවරා වැඩහිඳ මාතෘ දේවියරාජයා ප්‍රධානකොට දෙව්බඹ පිරිස අමතා කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා යනාදියෙන් අභිධර්ම පිටකය දේශනය කරනසේ ධම්මසංගණී ප්‍රකරණය විභංග ප්‍රකරණය ධාතු කතා ප්‍රකරණය පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කතා වස්තු ප්‍රකරණය යමක ප්‍රකරණය යන ප්‍රකරණයන් පිළිවෙලින් දේශනය කොට අවසානයේහි පරම ගම්බීර වූ අනන්තනය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණය දේශනය කළසේක. ඒ මහා ප්‍රකරණයෙහි ප්‍රත්‍ය විභංගවාරයේය මහාවාරයේය යැයි වාර දෙකක් ඇත්තේය. එයින් ප්‍රත්‍ය විභංගවාරය පළමුකොට වදාළසේක. එයද ප්‍රත්‍යෝද්දේශ ප්‍රත්‍ය නිද්දේශ වශයෙන් දෙවදෑරුම් වෙයි. එයින් ප්‍රත්‍ය උද්දේශය පළමුකොට වදාළසේක. එය මෙසේය. හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ
விபாக பச்சையோ, ஆஹார பச்சையோ, இந்திரிய பச்சையோ, ஜான பச்சையோ, மக்க பச்சையோ, சம்பிரயுக்த பச்சையோ, விப்பயுத்த பச்சையோ, அத்தி பச்சையோ, நத்தி பச்சையோ, விகத பச்சையோ, அவிகத பச்சையோ தி. එහි පදාර්ථ මෙසේය. හේතු පච්චයෝ, හේතු භාවයෙන් උපකාරක ධර්මය. ආරම්මන පච්චයෝ, ආරම්මන භාවයෙන් උපකාර ධර්මය. අධිපති පච්චයෝ, අධිපති භාවයෙන් උපකාරක ධර්මය. අනන්තර පච්චයෝ, අනන්තර භාවයෙන් උපකාරක ධර්මය. සමනන්තර පච්චයෝ, සමනන්තර භාවයෙන් උපකාරක ධර්මය. සහජාත පච්චයෝ, සහජාත භාවයෙන් උපකාරක ධර්මය. අඤ්ඤමඤ්ඤ පච්චයෝ, අඤ්ඤෝඤ්ඤ භාවයෙන් උපකාරක ධර්මය. නිස්සය පච්චයෝ, නිශ්‍රය භාවයෙන් උපකාරක ධර්මය. උපනිස්සය පච්චයෝ, බලවත් හේතු භාවයෙන් උපකාරක ධර්මය. පුරේජාත පච්චයෝ, පෙරාතුව ඉපිද පැවතීම් වශයෙන් උපකාරක ධර්මය. පච්චාජාත පච්චයෝ, පසුව ඉපිද පූර්වයෙහි උපන් ධර්මයන්ට උපකාරක ධර්මය. ආසේවන පච්චයෝ, තමාගේ ස්වභාවය ප්‍රධාන කිරීම් වශයෙන් උපකාරක ධර්මය. කම්ම පච්චයෝ, චිත්ත ප්‍රයෝග සංඛ්‍යාත ක්‍රියාභාවයෙන් උපකාරක ධර්මය. විපාක පච්චයෝ, නිරුත්සාහ ශාන්තභාව සංඛ්‍යාත විපාක ස්වභාවයෙන් උපකාරක ධර්මය. ආහාර පච්චයෝ, උපස්තම්භක භාවයෙන් උපකාරක ධර්මය. ඉන්ද්‍රිය පච්චයෝ, ඊශ්වර භාවයෙන් උපකාරක ධර්මය. ජාන පච්චයෝ, එළඹ බැලීම් වශයෙන් උපකාරක ධර්මය. මග්ග පච්චයෝ, එතර කරවීම් වශයෙන් උපකාරක ධර්මය. සම්ප්‍රයුක්ත පච්චයෝ, සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාරක ධර්මය. විප්පයුක්ත පච්චයෝ, විප්‍රයුක්ත භාවයෙන් උපකාරක ධර්මය. අත්ති පච්චයෝ, විද්‍යාමාන භාවයෙන් උපකාරක ධර්මය. නත්ති පච්චයෝ, අවිද්‍යාමාන භාවයෙන් උපකාරක ධර්මය. විගත පච්චයෝ, පහවීම් වශයෙන් උපකාරක ධර්මය. අවිගත පච්චයෝති, නොපහවීම් වශයෙන් උපකාරක ධර්මයය. යන මේ සූවිසි දෙනෙක් වූ ප්‍රත්‍ය ධර්මයෝ මහා ප්‍රකරණේහි සිටියාහුය. ත්‍රී රාශිය. එක, හේතු පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශයෙහි ස්වරූපයෝ ප්‍රත්‍ය, ප්‍රත්‍ය උප්පන්න, ප්‍රත්‍ය නීක වශයෙන් ත්‍රිවිධ වෙති. එයින් ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු ධර්මයෝ සදෙන හේතු ප්‍රත්‍ය වන ධර්මයෝය. සහේතුක සිත් එක් සැත්තෑවය. මෝහමූල චිත්තද්වයෙහි මෝහ වර්ජිත චෛතසික දෙපනසය සහේතුක චිත්තජ රූපයෝය. සහේතුක ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය යන මෝහු හේතු ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. අහේතුක සිත් අටලොසය. ඡන්ද වර්ජිත අන්‍ය සමාන චෛතසික 12ය. මෝහමූල චිත්ත ද්වයෙහි මෝහයය. අහේතුක චිත්තජ රූපයෝය. අහේතුක ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය. බාහිර රූපයෝය. ආහාරජ රූපයෝය. ඍතුජ රූපයෝය. අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය. ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මේ ධර්මයෝ හේතු ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය. දෙක,
ආරම්මන පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි ස්වરૂපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තෙවදෑරුම් වෙයි. එයින් වර්තමාන වූද අතීත වූද අනාගත වූද එකුන් අනුචිත්තයය චෛතසික දෙපනසය අටවිසි රූපයය කාලමුක්ත වූ නිර්වාණය හා ප්‍රඥප්තියය යන මෝහු ආරම්මන ප්‍රත්‍යවන ධර්මයෝය. එකුන් අනුචිත්තය චෛතසික දෙපනසය යන මෝහු ආරම්මන ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. චිත්තජ රූපය ප්‍රතිසන්ධි කර්මජ රූපය බාහිර රූප ආහාරජ රූප ඍතුජ රූප අසඤ්ඤ සත්ව කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප යන මෝහු ආරම්මන ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය. 3. අධිපති පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි අධිපති ප්‍රත්‍ය ආරම්මනාධිපති ප්‍රත්‍ය සහජාතාධිපති ප්‍රත්‍යයි දෙවදෑරුම් වේ. එයින් ආරම්මනාධිපති ප්‍රත්‍යේ ස්වરૂපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තෙවදෑරුම් වෙති. එයින් ගරු කළ යුතු වූ වර්තමාන වූද අතීත වූද අනාගත වූද ඉෂ්ට නිෂ්පන්න රූප අටලොසය ද්වේෂ මූල මෝහ මූල දුක්ඛ සහගත කාය විඥාන වර්ජිත සිත්සු අසූවය ද්වේෂ ඊර්ෂ්‍යා මාත්සර්ය උක්කුච්ච විචිකිච්ඡා වර්ජිත චෛතසිකය සත්සාලිසය කාල මුක්ත වූ නිර්වාණය යන ෂඩාරම්මන ධර්මයෝ ආරම්මනාධිපති ප්‍රත්‍ය වන ධර්මයෝය. ගරු කළ යුතු ධර්මයන් ගරුකොට අරමුණු කරන්නා වූ ලෝභ මූල සිත් අටය මහා කුසල සිත් අටය මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරය ලෝකෝත්තර සිත් අටය ද්වේෂ ඊර්ෂ්‍යා මාත්සර්ය කුක්කුච්ච විචිකිච්ඡා අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික පන්සාලිසේ යන මෝහු ආරම්මනාධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය. යම්කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන අවස්ථාවෙහි ඌද කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන්නා වූද ලෞකික සිත් එක් අසූවය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු ආරම්මනාධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීකයෝය. සහජාතාධිපති ප්‍රත්‍යේහි ස්වરૂපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තවදෑරුම් වෙති. එයින් තම තමන් අධිපති වන අවස්ථාවෙහි මෝහ මූල හසිතෝත්පාද වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්ධේහි අත්තා වූ ඡන්ද වීර්ය විමංසා සාධිපති ජවන දෙපනසේ යන මේ ධර්මයෝ සහජාතාධිපති ප්‍රත්‍ය වන ධර්මයෝය. තම තමා අධිපති වන අවස්ථාවෙහි අධිපති වන ධර්මය හැර දෙපනස් සාධිපති ජවනයෝය විචිකිච්ඡා වර්ජිත එක්පනස් චෛතසිකයෝය සාධිපති චිත්තජ රූපයෝය යන මෝහු සහජාතාධිපති ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය.
ත්‍රිරාශිය සහජාතාධිපති ප්‍රත්‍ය නොලබන්නා වූද නොලබන අවස්ථාවෙහි වූද කාමසිත සිව්පනසය මහත්ගත විපාක නවයය චෛතසික දෙපනසය ඒ ඒ අවස්ථාවෙහි අධිපති වන ධර්මයෝය නිරාධිපති චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු සහජාතාධිපති ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය 4 අනන්තර පච්චයෝ යන ප්‍රත්‍යෝද්දේශේහි ස්වરૂපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තවදෑරුම් වෙති. එයින් අරහන්ත චුති වර්ජිත වූ පූර්ව පූර්ව වූ එකුන් අනුචිත්තය චෛතසික දෙපනසේ යන මෝහු අනන්තර ප්‍රත්‍යවන ධර්මයෝය. අරහන්ත චුතිය සහිත වූ පශ්චම වූ එකුන් අනුචිත්තය චෛතසික දෙපනසේ යන මෝහු අනන්තර ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. අරහන්ත චුතිය සහිත වූ එකුන් අනුචිත්තය චෛතසික දෙපනසේ යන මෝහු අනන්තර ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. චිත්තජ රූපයෝ ප්‍රතිසන්දි කර්මජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු අනන්තර ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය. 5 සමනන්තර ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය මෙනි. 6 සහජාත පච්චයෝ යන ප්‍රත්‍යෝද්දේශේහි ස්වરૂපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වශයෙන් දෙවදෑරුම් වේ. එයින් ඕනෝන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූපයන්ටද ප්‍රත්‍යවන සියලු එකුන් අනුචිත්තය චෛතසික දෙපනසේ යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාම ස්කන්ධයෝය. ඕනෝනට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යවන චිත්තජ ප්‍රතිසන්දි කර්මජ බාහිර ආහාරජ ඍතුජ අසඤ්ඤ සත්ව කර්මජ ප්‍රවෘත්ති කර්මජ රූපයන්ට අයත් වූ සකල මහා භූතයෝය. පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට ප්‍රත්‍යවන හෘදේ වස්තුවය. හෘදේ වස්තුවට ප්‍රත්‍යවන පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය යන මෝහු සහජාත ප්‍රත්‍යවන ධර්මයෝය. ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලබන සියලු එකුන් අනු චිත්තයය චෛතසික දෙපනසේ යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය. නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලබන චිත්තජ රූප හා ප්‍රතිසන්දි කර්මජ රූපයෝය. ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලබන සකල මහා භූතයෝය. මහා භූතයන්ගෙන් ප්‍රත්‍ය ලබන උපාදාය රූපයෝය. හෘදේ වස්තුවෙන් ප්‍රත්‍ය ලබන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය. පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලබන හෘදේ වස්තුව යන මෝහු සහජාත ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. 7 අඤ්ඤමඤ්ඤ පච්චයෝ යන ප්‍රත්‍යෝද්දේශේ හිස රූපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තව දෑරුම් වෙති. ඕනෝන්ට ප්‍රත්‍යවන සියලු එකුන් අනුචිත්තය චෛතසික දෙපනසේ යන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාම ස්කන්ධයෝය. ඕනෝන්ට ප්‍රත්‍යවන චිත්තජ ප්‍රතිසන්දි කර්මජ බාහිර ආහාරජ ඍතුජ අසඤ්ඤ සත්ව
කර්මජ ප්‍රවෘත්ති කර්මජ රූපයන්ට අයත් සකල මහා භූතයෝය පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයට ප්‍රත්‍යවන හෘදේ වස්සුවය හෘදේ වස්සුවට ප්‍රත්‍යවන පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝ යන මොහු අන්‍යෝන්‍ය ප්‍රත්‍යවන ධර්මයෝය ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලැබන එකුන් අනුචිත්තය චෛතසික දෙපනසේ යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලැබන චිත්තජ ප්‍රතිසන්දි කර්මජ බාහිර ආහාරජ ඍතුජ අසඤ්ඤ සත්ව කම්මජ ප්‍රවෘත්ති කර්ම රූපයන්ට අයත් වූ සකල මහා භූතයෝය හෘදය වස්සුවෙන් ප්‍රත්‍ය ලැබන පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය පංච වෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලැබන හෘදය වස්සුවේ යන මොහු අන්‍යෝන්‍ය ප්‍රත්‍යෙන් ප්‍රත්‍යෝත්පන්නයෝය නාමස්කන්ධ සතරෙන් ප්‍රත්‍ය ලැබන චිත්තජ රූපයෝය හෘදේ වස්තුෙන් අන්‍යෝ ප්‍රතිසන්දි කර්මජ රූපයෝය මහා භූතයන්ගෙන් ප්‍රත්‍ය ලැබන චිත්තජ ප්‍රතිසන්දි කර්මජ බාහිර ආහාරජ ඍතුජ අසඤ්ඤ සත්ව කම්මජ ප්‍රවෘත්ති කම්මජ රූපයන්ට අයත් වූ සකල උපාදාය රූපයෝ යන මොහු අන්‍යෝන්‍ය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීකයෝය 8 නිස්සය පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි නිශ්ශය ප්‍රත්‍ය සහජාත නිශ්්‍රය වස්තු පුරේජාත නිශ්්‍රය වස්තු ආරම්මන පුරේජාත නිශ්්‍රය වශයෙන් තෙවදෑරුම්ය එයින් සහජාත නිශ්්‍රය පත්තේ ස්වරූපයෝ සහජාත ප්‍රත්‍යෙහි මෙන් දති උත්තාහුය වස්තු පුරේජාත නිශ්්‍රය ප්‍රත්‍යෙහි ස්වරූපයෝ පෙය්‍යාල තෙවදෑරුම් වෙති එයින් ප්‍රවෘත්ති කාලේහි ෂට් වස්තුහු වස්තු පුරේජාත නිශ්්‍රය ප්‍රත්‍ය වන ධර්මයෝය නොහොත් ප්‍රවෘත්ති කාලේහි මන්ද ආයුෂ්ක අමන්ද ආයුෂ්ක මන්ද අමන්ද ආයුෂ්ක යන තෙවදෑරුම් චක්කු ප්‍රසාද රූපයෙන් අතුරෙන් ප්‍රථම අනියත භවාංග චිත්තය හා උපදිනා මධ්‍යම ආයුෂ්ක චක්කු වස්තුවය පෙය්‍යාල මධ්‍යම ආයුෂ්ක සෝත වස්තුවය පෙය්‍යාල මධ්‍යම ආයුෂ්ක ගාන වස්තුවය පෙය්‍යාල මජ්ජිම ආයුෂ්ක ජීවහා වස්තුවය මජ්ජිම ආයුෂ්ක කාය වස්තුවය ප්‍රතිසන්ධි ආදී పూర్ව పూర్ව චිත්තයන් හා උපදිනා හෘදය වස්තුවය නිරෝධ සමාපත්තියේ නැගී සිටින අවස්ථාවේහි పూర్වෙහි එක් චිත්තක්ෂණයක කාලයේ උපදිනා හෘදය වස්තුවය මරණාසන්න කාලයේහි චුති චිත්තේන් සතුලස්වන චිත්තය හා උපදිනා හෘදය වස්තුවේ යන මොහු වස්තු පුරේජාත නිශ්්‍රය ප්‍රත්‍යවන ධර්මයෝය ප්‍රවෘත්ති කාලේහි පංචවෝකාර භූමියේහි උපදිනා වූ අරූප විපාක වර්ජිත විඥාන ධාතු හතය චෛතසික දෙපනසය යන මොහු වස්තු පුරේජාත නිශ්්‍රය ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය චතුවෝකාර භූමියේහි උපදිනා අවස්ථාවෙහි වූ ලෝහමූල සිත් අටය මෝහමූල සිත් දෙකය මනෝද්වාර වජ්ජනය මහා කුසල සිත් අටය මහා ක්‍රියා සිත් අටය අරූපාවචර සිත් 12ය සෝවාන් මාර්ග වර්ජිත ලෝකෝත්තර සිත් හතය ද්වේෂ ඉරිෂියා මාත්සර්ය කුක්කුච්ච අප්‍රමාණ වර්ජිත චෛතසික සසාලිසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය පංචවෝකාර ප්‍රතිසන්දි 15 සහ චෛතසික 35ය චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝය
බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, ඍතුජ රූපයෝය, අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු වස්තු පුරේචාත නිශ්‍රේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය නීකයෝය. වස්තු ආරම්මන පුරේචාත නිශ්‍රේ ප්‍රත්‍යේ හි ස්වරූපයෝ පෙය්‍යාල තෙවදෑරුම් වෙති. එයින් මරණාසන්න කාලයේහි චුති චිත්තේන් සතලොස්වන චිත්තය හා උපදිනා හෘදය වස්තුව වස්තු ආරම්මන පුරේජාත නිශ්වේ ප්‍රත්‍ය වෙයි. මරණාසන්න කාලයේ උපදිනා වූ මනෝද්වාරා වර්ජනය කාමජවන එකුන්තිසය තදාරම්මන එකොලසය අභිඤ්ඤා දෙසිතය ඊර්ෂ්‍යා මාත්සරය කුක්කුච්ච විරති අප්‍රමාණ වර්ජිත චෛතසික සිවුසාලිසය යන මෝහු වස්තු ආරම්මන පුරේජාත නිශ්වේ ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය. වස්තු ආරම්මන පුරේජාත නිශ්‍රය ප්‍රත්‍ය නොලබන්නා වූ එකුන් අනුචිත්තයේ චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි නාමස්කන්ධයෝය, චිත්තජ රූපයෝය, ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය, බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, ඍතුජ රූපයෝය, අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු වස්තු ආරම්මන පුරේජාත නිශ්‍රය ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය. නමය උපනිස්සය පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශයෙහි උපනිශ්‍රය ප්‍රත්‍ය ආරම්මන උපනිශ්‍රය අනන්තර උපනිශ්‍රය ප්‍රකෘති උපනිශ්‍රය වශයෙන් තෙවදෑරුම් වෙයි. එයින් ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍යයේ ත්‍රි රාශිය ආරම්මන අධිපතියෙහි මෙනි. අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය ත්‍රි රාශිය අනන්තර ප්‍රත්‍යෙහි මෙනි. ප්‍රකෘතෝපනිශ්‍රය ප්‍රත්‍යෙහි පෙය්‍යාල තෙවදෑරුම් වෙති. එයින් බලවත් වූ එකුන් අනුචිත්තය චෛතසික දෙපනස රූප අටවිස්ස ඇතැම් ප්‍රඥප්තිහුය යන මෝහු ප්‍රකෘති උපනිශ්‍රය ප්‍රත්‍යවන ධර්මයෝය. ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි වශයෙන් සකල එකුන් අනුචිත්තය චෛතසික දෙපනසය යන මෝහු ප්‍රකෘති උපනිශ්‍රය ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය උප්පන්නයෝය. චිත්තජ රූපයෝය, ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය, බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, ඍතුජ රූපයෝය, අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු ප්‍රකෘති උපනිශ්‍රය ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය. 10. පුරේජාත පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි පුරේජාත ප්‍රත්‍ය වස්තු පුරේජාත වස්තු ආරම්මන පුරේජාත ආරම්මන පුරේජාත වශයෙන් තෙවදෑරුම් වෙයි. එයින් වස්තු පුරේජාත ප්‍රත්‍යෙහි ස්වරූපයෝ වස්තු පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍යෙහි මෙන්ද, වස්තු ආරම්මන පුරේජාත ප්‍රත්‍යෙහි ස්වරූපයෝ වස්තු ආරම්මන පුරේජාත නිශ්‍රය ප්‍රත්‍යෙහි මෙන්ද දති උත්තාහුය. ආරම්මන පුරේජාත ප්‍රත්‍යේ ස්වරූපයෝ පෙය්‍යාල තෙවදෑරුම් වෙති. එයින් වර්තමාන නිෂ්පන්න රූපයෝ අටලොස් දෙන ආරම්මන පුරේජාත ප්‍රත්‍යවන ධර්මයෝය. පංචවෝකාර භූමියෙහි උපදින අවස්ථාවෙහි වූ කාමසිත් සිව්පනසය අභිඤ්ඤා චිත්ත ද්වයය අප්‍රමාණ වර්ජිත චෛතසික පනසය යන මෝහු ආරම්මන පුරේජාත ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. ආරම්මන පුරේජාත ප්‍රත්‍ය නොලබන අවස්ථාවෙහි වූ ද්විපංච විඥානයන්ගෙන් හා මනෝධාතු ත්‍රිකයන් අඤ්ඤ වූ සිත් සත්‍යවය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය, ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය, බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය,
ඍතුජ රූපයෝය, අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය, ප්‍රතිසන්දි කර්මජ රූපයෝය යන මෝහු ආරම්මන පුරේචාත ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය. 11. පච්චාජාත පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි පෙය්‍යාල තෙවදෑරුම් වෙති. එයින් අරූප විපාක වර්ජිත ප්‍රථම භවාංගාදී පශ්චිම පශ්චිම වූ සිත් පස් අසූවය චෛතසික දෙපනසේ යන මෝහු පච්චාජාත ප්‍රත්‍යවන ධර්මයෝය. ප්‍රතිසන්ධියාදී පූර්වපූර්ව චිත්තයන් හා ඉපිද රූපස්ථිතියට පැමිණියා වූ ඒකජකායය, ද්විජකායය, තීජකායය, චතුජකායය යන මෝහු පච්චාජාත ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. එකුන් අනුචිත්තයය, චෛතසික දෙපනසය, පශ්චිම පශ්චිම චිත්තයන් හා උපදිනා චිත්තජ රූපයෝය, බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, ඍතුජ රූපයෝය, අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු පච්චාජාත ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය. දොළහ. ආසේවන පච්චයෝ යන ප්‍රත්‍යෝද්දේශේහි පෙය්‍යාල තෙවදෑරුම් වෙති. එයින් මාර්ගජවන ඵලජවන වර්ජිත පූර්වපූර්ව වූ ලෞකික ජවනයෝ සත්සාලිස් දෙනය චෛතසික දෙපනසේ යන මෝහු ආසේවන ප්‍රත්‍යවන ධර්මයෝය. ප්‍රථම ජවන ඵලජවන වර්ජිත පශ්චම පශ්චම ජවනයෝ එක් පනස්ය දෙනාය චෛතසික දෙපනසේ යන මෝහු ආසේවන ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. ප්‍රථම ජවන වශයෙන් උපදනා එකුන්තිස් කාම ජවනයෝය. ආවර්ෂණ ද්වය විපාක සතිසය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය, ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය, බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, ඍතුජ රූපයෝය, අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු ආසේවන ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය. 13. කම්ම පච්චයෝ යන ප්‍රත්‍යෝද්දේශේහි කර්ම ප්‍රත්‍ය, සහජාත කර්ම ප්‍රත්‍ය, නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය වශයෙන් දෙවදෑරුම් වේ. එයින් සහජාත කර්ම ප්‍රත්‍යේ හිස රූපයෝ පෙය්‍යාල තෙවදෑරුම් වෙති. එයින් එකුන් අනු චිත්තේහි ඇති චේතනා එකුන් අනුව සහජාත කර්ම ප්‍රත්‍යවන ධර්මයෝය. එකුන් අනුචිත්තේය චේතනා වර්ජිත චෛතසික එක් පනසය චිත්තජ රූපයෝය, ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය යන මෝහු සහජාත කර්ම ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. එකුන් අනුචිත්තේහි ඇති චේතනා එකුන් අනුවය, බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, ඍතුජ රූපයෝය, අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු සහජාත කර්ම ප්‍රත්‍යේ ප්‍රත්‍ය නීකයෝය. නානා ක්ෂණික කර්ම ප්‍රත්‍යේහි පෙය්‍යාලං තෙවදෑරුම් වෙති. එයින් අතීත වූ කුසල අකුසල චේතනාවෝ තෙතිස් දෙන නානා ක්ෂණික කර්ම ප්‍රත්‍යවන ධර්මයෝය. විපාක සිත් සතිසය චෛතසික අටතිසය ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය, අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු නානාක්ෂණික කර්ම ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය. කුසල් සිත් 21, අකුසල් සිත් 12, ක්‍රියා සිත් 20, චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය, බාහිර රූපයෝය,
ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය යන මොහු නානා ක්ෂණික කර්මපත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය 14 විපාක පච්චයෝ යන ප්‍රත්‍යෝද්දේශේහි පෙය්‍යාල තෙව දෑරුම් වෙති එයින් ඕනෝන්ටද ඕනෝන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ටද ප්‍රත්‍යවන විපාක සතිසය චෛතසික අටතිසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි නාමස්කන්ධයෝ විපාක ප්‍රත්‍යවන ධර්මයෝය ඕනෝන්ගෙන් ප්‍රත්‍ය ලබන විපාක සතිසය චෛතසික අටතිසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි නාමස්කන්ධයෝය ඒ නාමස්කන්ධයන් නිසා උපදිනා වූ විඤ්ඤාප්ති රූප වර්ජිත චිත්තජ රූපයෝය ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය යන මෝහු විපාක ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය කුසල් සිත් 21 අකුසල් සිත් 12 ක්‍රියා සිත් 20 චෛතසික දෙපනසය යන නාමස්කන්ධයෝය ඒ නාම ස්කන්ධයන් නිසා උපදන චිත්තජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මොහු විපාක ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය 15 ආහාර පච්චයෝ යන ප්‍රත්‍යෝදේශේහි ආහාර ප්‍රත්‍ය රූපාහාර ප්‍රත්‍යය නාමාහාර ප්‍රත්‍යය යන මොවුන්ගේ වශයෙන් දෙව දෑරුම් වේ. එයින් රූප ආහාර ප්‍රත්‍යේ පෙය්‍යාල තෙව දෑරුම් වෙති. එයින් කබලින්කාර ආහාරයේ කියනු ලබන ආහාර පානයන්හි ඇත්තා වූ බාහිර ඕජාව රූපාහාර ප්‍රත්‍යය ආහාර සමුට්ඨානික රූපයෝ රූපාහාර ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්නයෝය එකුන් අනු චිත්තේය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය බාහිර රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු රූපාහාර ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය තවත් ක්‍රමයකින් මෙසේය ආත්‍යාත්ම සන්තානෙහි වූ චතු සමුට්ඨානික ඕජාවය බාහිර ඍතුජ ඕජාවේ යන මොහු රූපාහාර ප්‍රත්‍යවන ධර්මයෝය ප්‍රත්‍යවන ඕජාවෙන් අන්‍ය වූ චතු සමුට්ඨානික රූපයෝ රූපාහාර ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය එකුන් අනුචිත්තය චෛතසික දෙපනසය බාහිර රූපයෝය යන මොහු රූප ආහාර ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය නාමාහාර ප්‍රත්‍යෙහි ස්වરૂපයෝ පෙය්‍යාල තෙව දෑරුම් වෙති එයින් ස්පර්ශ චේතනා විඥාන යන නාමාහාරයෝ තිදෙන නාමාහාර ප්‍රත්‍යවන ධර්මයෝය එකුන් අනුචිත්තය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය යන මොහු නාමාහාර ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මොහු නාම ආහාර ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය නීකයෝය 16 ඉන්ද්‍රිය පච්චයෝ යන ප්‍රත්‍යෝද්දේශේහි ඉන්ද්‍රිය ප්‍රත්‍ය සහජාති ඉන්ද්‍රිය පුරේ ජාති ඉන්ද්‍රිය රූප ජීවිත ඉන්ද්‍රිය වශයෙන් තෙව දෑරුම් වේ එයින් සහජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යෙහි ස්වરૂපයෝ පෙය්‍යාල තෙව දෑරුම් වෙති එයින් ජීවිතීන්ද්‍රිය චිත්තය වේදනාවය ශ්‍රද්ධාවය වීරය ස්මෘතියය ඒකාග්‍රතාවය ප්‍රඥාවය යන නාමේන්ද්‍රිය ධර්මයෝ අට දෙන
සහජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යවන ධර්මයෝය. එකුන් අනුචිත්තය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝ යන මෝහු සහජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු සහජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යාගේ ප්‍රතිනීකයෝය. පුරේ ජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යෙහි ස්වරූපයෝ පෙය්‍යාල තව දෑරුම් වෙති. එයින් මන්දායුෂ්ක අමන්දායුෂ්ක මධ්‍යමායුෂ්ක යන තව දෑරුම් චක්කු ප්‍රසාදයන් අතරින් පළමුවන අතීත භවාංගය හා උපදනා මධ්‍යමායුෂ්ක චක්කු වස්තුවය පෙය්‍යාල සෝත වස්තුවය පෙය්‍යාල ගාන වස්තුවය පෙය්‍යාල ජීවහා වස්තුවය පෙය්‍යාල කාය වස්තුවය යන මෝහු පුරේ ජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යවන ධර්මයෝය. ද්වි පංච විඥාන දශය සර්ව චිත්ත සාධාරණ චෛතසික සතේ යන මෝහු පුරේ ජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. ද්වි පංච විඥාන වර්ජිත එකුන් අසූචිත්තය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු පුරේ ජාති ඉන්ද්‍රිය ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය. රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යෙහි ස්වરૂපයෝ පෙය්‍යාල තෙව දරුම් වෙති. එයින් ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන් සකල රූප ජීවිතේන්ද්‍රියෝ රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යවන ධර්මයෝය. රූප ජීවිතේන්ද්‍රියෙන් අන්‍ය වූ කර්මජ කලාපගත රූපයෝ රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. එකුන් අනුචිත්තය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ අසඤ්ඤ සත්ව කර්මජ ප්‍රවෘත්ති කර්මජ රූපයන්ට අයත් වූ ජීවිතේන්ද්‍රිය රූපයෝය යන මෝහු රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය. 17 ජාන පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි තෙයාල තෙව දෑරුම් වෙති. එයින් ද්විපංච විඥානෙන් අඤ්‍ය වූ එකුන් අසූ චිත්තේහි ඇත්තා වූ විතර්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා සංඛ්‍යාත ධානාංග ධර්මයෝ ධාන ප්‍රත්‍යවන ධර්මයෝය. ද්විපංච විඥානෙන් අඤ්‍ය වූ සිත් එකුන් අසූවය චෛතසික දෙපනසය චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝය යන මෝහු ධ්‍යාන ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය උප්පන්නයෝය. ද්විපංච විඥාන දසය සර්වචිත්ත සාධාරණ චෛතසික හතය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු ධ්‍යාන ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය. 18 මග්ගපච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි පෙය්‍යාල තෙව දෑරුම් වෙති. එයින් සහේතුක සිත් එක් සැත්තෑවෙහි ඇත්තා වූ ප්‍රඥා විතර්ක සම්‍යක් වචන සම්‍යක් කර්මාන්ත සම්මා ආජීව වීර්ය ස්මෘති ඒකාග්‍රතා දෘෂ්ටි සංඛ්‍යාත මාර්ගාංග ධර්මයෝ නවදෙන
මාර්ග ප්‍රත්‍යවන ධර්මයෝය. සහේතුක සිත් එක්සත්තාවය චෛතසික දෙපනසය සහේතුක චිත්තජ රූපයෝය සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයෝය යන මෝහු මාර්ග ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. අහේතුක සිත් අටලොසය ඡන්ද වර්ජිත අඤ්ඤ සමාන චෛතසික දොළසය. අහේතුක චිත්තජ රූපයෝය අහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූප ප්‍රවෘත්ති කර්මජ රූපයෝය. අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු මාර්ග ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය. 19. සම්ප්‍රයුත්ත පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි පෙය්‍යාල තෙවදෑරුම් වෙති. එයින් ඔවුනොවුන්ට ප්‍රත්‍ය වන එකුන් අනුචිත්තයය චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය වන ධර්මයෝය. ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍ය ලබන එකුන් අනුචිත්තයය චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝ සම්ප්‍රයුක්ත ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු සම්ප්‍රයුක්ත ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය. 20. විප්‍රයුත්ත පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි විප්‍රයුත්ත ප්‍රත්‍ය සහජාත විප්‍රයුත්ත ප්‍රත්‍ය වස්තු පුරේජාත විප්‍රයුත්ත ප්‍රත්‍ය වස්තු ආරම්මන පුරේජාත විප්‍රයුත්ත ප්‍රත්‍ය පච්චාජාත විප්‍රයුත්ත ප්‍රත්‍ය යන මෞන්ගේ වශයෙන් සිව්වැදෑරුම් වෙයි. එයින් සහජාත විප්‍රයුත්ත ප්‍රත්‍යෙහි පෙය්‍යාල තෙවදෑරුම් වෙති. එයින් පංචවෝකාර භූමියෙහි උපදින අවස්ථාවෙහි වූ අරූප විපාක ද්විපංච විඥාන අරහන්ත චුති වර්ජිත පන්සත්ත චිත්තයේ චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය. පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට ප්‍රත්‍යවන හෘදය වස්තුවය හෘදය වස්තුවට ප්‍රත්‍යවන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය යන මෝහු සහජාත විප්‍රයුත්ත ප්‍රත්‍යවන ධර්මයෝය. චිත්තජ රූපයෝය ප්‍රතිසන්දි කර්මජ රූපයෝය හෘදය වස්තුවෙන් ප්‍රත්‍ය ලබන පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයෝය. පංචවෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍ය ලබන හෘදය වස්තුවය යන මෝහු සහජාත විප්‍රයුත්ත ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්නයෝය. චතුවෝකාර භූමියෙහි උපදින අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අටය මෝහමූල ද්වයය මනෝද්වාරා වර්ජනය මහා කුසල් සිත් අටය මහා ක්‍රියාසිත් අටය අරූපාවචර සිත් දොළහය සෝතාපත්ති මාර්ග චිත්තයෙන් අඤ්ඤ වූ ලෝකෝත්තර සිත් සතය ද්වේෂ ඊර්ෂ්‍යා මාත්සර්ය කුක්කුච්ච අප්‍රමාණ වර්ජිත චෛතසික සාලිසය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය ඍතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මෝහු සහජාත විප්‍රයුත්ත ප්‍රත්‍යාගේ ප්‍රත්‍යනීකයෝය. වස්තු පුරේජාත විප්‍රයුත්ත ප්‍රත්‍යේ ස්වરૂපයෝ වස්තු පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍යමෙන්ද වස්තු ආරම්මන පුරේජාත විප්‍රයුත්ත ප්‍රත්‍යේ ස්වરૂපයෝ වස්තු ආරම්මන පුරේජාත නිශ්‍රේ ප්‍රත්‍යමෙන්ද පච්චාජාත විප්‍රයුත්ත ප්‍රත්‍යේ ස්වરૂපයෝ පච්චාජාච ප්‍රත්‍යෙහි මෙන්ද දති යුත්තා හොය. 21. අත්තිපච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේහි අසති ප්‍රත්‍ය සහජාතා සති ප්‍රත්‍ය
වස්තු පුරේචාත සති ප්‍රත්‍ය වස්තු ආරම්මන පුරේචාත සති ප්‍රත්‍ය ආරම්මන පුරේචාත සති ප්‍රත්‍ය පච්චාචාත සති ප්‍රත්‍ය ආහාර සති ප්‍රත්‍ය ඉන්ද්‍රිය සති ප්‍රත්‍ය යන මෞන්ගේ වශයෙන් සත්ව දෑරුම් වේ. එහි සහජාතා සති ප්‍රත්‍යේ ස්වરૂපය සහජාත ප්‍රත්‍යෙහි මෙන්ද වස්තුපුරේචාත සති ප්‍රත්‍යේ ස්වરૂපයෝ වස්තුපුරේචාත නිශ්‍රය ප්‍රත්‍යෙමෙන්ද වස්තු ආරම්මන පුරේචාත සති ප්‍රත්‍යේ ස්වરૂපයෝ වස්තු ආරම්මන පුරේචාත නිශ්‍රය ප්‍රත්‍යෙමෙන්ද ආරම්මන පුරේචාත සති ප්‍රත්‍යේ ස්වરૂපයෝ ආරම්මන පුරේචාත ප්‍රත්‍යෙහි මෙන්ද පච්චාජාත සති ප්‍රත්‍යේ ස්වરૂපයෝ පච්චාජාත ප්‍රත්‍යෙමෙන්ද ආහාර සති ප්‍රත්‍යේ ස්වરૂපයෝ රූපාහාර ප්‍රත්‍යෙහි මෙන්ද ඉන්ද්‍රිය සති ප්‍රත්‍යේ ස්වરૂපයෝ රූප ජීවිත ඉන්ද්‍රිය සති ප්‍රත්‍යෙහි මෙන්ද දත යුත්තා හුය 22 නාසති ප්‍රත්‍ය 23 විගත ප්‍රත්‍ය යන දෙකෙහි ස්වરૂපයෝ අනන්තර ප්‍රත්‍යෙහි මෙන් දත යුත්තා හුය 24 අවිගත ප්‍රත්‍ය යෙහි ස්වરૂපයෝ අසති ප්‍රත්‍යෙහි මෙන් දත යුත්තා හුය ප්‍රස්ථාන ත්‍රිරාශිය නිමිය